ගුරු දිනය යෙදී තිබෙන අද දිනය වන විට තම වැටුප් ගැටලුව හේතුවෙන් ගුරු විදුහල්පතිවරුන් ඉගෙන්වීම් කටයුතු වලින් ඉවත් වී අදට දින 86ක් සපිරෙනවා. තම ගැටලුව විසඳන තුරු දිගටම වර්ජුනේ නිරත වන බවයි ගුරු විදුහල්පති වෘත්ති සංගම් ප්‍රකාශ කරන්නේ. ලෝක ගුරු දින තේමාව වැට ගත්තම අධ්‍යාපනයේ නැවත ගොඩනැගීමේ හදවත ගුරුවරයා සහ විදුහල්පතිවරයා කිව්වම ගුරු සහ විදුහල්පතිවරු මේ සඳහා සූදානම් නොකර තමයි අධ්‍යාපන ඇමතිවරයා මේ කටයුතු ප්‍රකාශ කරන්නේ. අපි ඊටාම සෞඛ්‍ය ආරක්ෂක රට පුරා මේ උද්ඝෝෂණ මාලාව ශක්තිමත්ව අපි කරනවා. අපි තාම අගකීමෙන් කියන්නේ අපි කොවිඩ් පාල රීති රීති අනුගමනය කරමින්වත් මේක කරන්නේ. ලෝක ගුරු දිනේ දවසේ අපි අවධාරණය කරලා කියන්නේ වහාම ගුරු සහ විදුහල්පතිවරුන්ගේ ගැටළු විසඳන්න පාසල් ආරම්භ කිරීමට පෙර ගුරුවරු එක උනත් ගිහිල්ලා මේ වැඩ කරන්න ලෑස්ති මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙනවා නම් ගුරුවරු ඉන්නේ මේ ප්‍රශ්න විසඳුමක් ලබා දුන්න හැටියෙම ඒ සීළු කටයුතු කරන්න. මේ අතර අද දින ගුරු දිනයට සමගාමීව තම වැටුප් ගැටලුව විසඳන ලෙසට රජුට බල කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙනවා. අද උදෑසන සිට විවිධ ප්‍රදේශවල ගුරු උද්ඝෝෂණ පැවැත්වුණේ මේ ආකාරයටයි. එමෙන්ම ලෝක ගුරු දිනය කළු දිනයක් බවට ගුරු වෘත්තීය සමිති නම් කර තිබෙනවා. යනු ගුරු දිනයේ හේතුවෙන් නිවෙස්වල ආයතනවල කළු කොඩි ඔසවමින් ගුරු දිනය සමරන ලෙසට ගුරු වෘත්තීය සමිති ඉල්ලා සිටිනවා. අද දිනේ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු ගුරුවරුන් පිරිසක් නාරායහෙම්පිට ප්‍රදේශයේ කළු කොඩි ඔසවා තැබීමට කටයුතු කළා. ගුරුවරු වෙනුවෙන් වෙන්වෙච්ච ගුරුවරුන්ට උපහාර පිදෙන දවසේ අද සමස්ත ගුරු පරපුරම ආණ්ඩුව විසින් මහපාරට ඇදලා දාලා එනිසා අපි අද ලෝක ගුරු දිනය කළු විරෝධතා දිනයක් හැටියට නම් කරලා ප්‍රකාශයට පත් කළා. ඒ අනුව සෑම නිවසකම සෑම ආයතනයකම කළු කොඩියක් ඔසවලා කළු විරෝධතා දිනය ගුරු දිනයේ කළු විරෝධතා දිනයක් හැටියට සමරන ලෙස අපි ඉල්ලීමක් කරා. ඒ අනුව අද රට පුරාම කළු කොඩි ඔසවල ආණ්ඩුව ගෙන යන මර්ධනකාරී ක්‍රියාපිළිවෙලට එරෙහිව අපේ විරෝධතාවය අපි මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.